ඇත්තටම ඔබ සිය දෙනා දන්නවා මෙතෙක් ලංකාවට ලංකාවේ ජනාධිපතිවරණයකට හෝ අගමැතිවරණයේ අගමැති තනතුරකට තරග කරපු එක අපේක්ෂකයෙක්වත් කිසිම අවස්ථාවක කාන්තාවන් සමග සම්මුතියක් ගිවිසුමක් අත්සන් කළා නැහැ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්න. ඒ කරපු එකම අපේක්ෂකයා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා ගියවර ජනාධිපතිවරණය. ඉතින් කරන්න දෙයක් නැහැ රටේ ලක්ෂ 69ක් වෙච්ච ජනතාව මේ කිසි දෙයක් ඔවුන්ට වැදගත් උනේ නැහැ. මොකද ඇත්තටම ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනෙක් ඡන්දෙ ඉදිරිපත් වුණා. ප්‍රධාන පක්ෂ දෙකෙන් එක්කෙනෙක්ට මිග්ඥානා ගනුදෙනු පිළිබඳව චෝදනා තිබ්බා, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන්ගේ ඝාතන පිළිබඳ චෝදනා තිබ්බා, එතකොට නොයෙකුත් විදිහේ වංචා දූෂණ නඩු තිබ්බා, ඒ ඔක්කොම තිබ්බා. අනිත් පුද්ගලට එකක්වත් චෝදනා තිබ්බෙද නඩු තිබ්බෙද? හැබැයි අපේ රටේ ලක්ෂ 89ක් වෙච්ච වත්කන මීහරත් හිතාගත්ත තේරුම් කියන්නේ ඒගොල්ලන් තීරණය කරා කමන්නේ අපිට නඩු තියෙන මිනිස්සුයගෙන් ඇති වැඩක් නැහැ කිසි ගැම්මක් නැහැ. එහෙනම් අපි නඩු නඩු නැති මිනිස්සුයගෙන් කිසි වැඩක් නැහැ කිසි ගැම්මක් නැහැ. අපි නඩු තියෙන මිනිස්සුයව දිනවනවා කියලා යනුව එතුමාව රටේ පාලකයා කරා වැඩ පුළුවන් කියලා පටන් ගත්ත විරුව මේ වෙනකොට දෙවනි රැල්ලත් කොරෝනා මේ රටේ පටන් අරන් තියෙනවා. අපි අනන්ත කිව්ව අපි අදටත් කියනවා මේ ඡන්දේ කල් දාන්න. අපි මේ ඡන්දේ නම් කරපු දවස් නම් කියනවා කල් දාන්න කියලා. එතකොට දැන් බාප්පොච්චි අප්පොච්චි දෙන්නම කියනවා අපි මේ බය වෙලා කියලා මේ විපක්ෂේ බය වෙලා කියලා ඡන්දෙට විපක්ෂේ ඡන්දෙට බය වෙලා නෙවෙයි අපිටත් දරුමල්ලෝ ඉන්න අපිටත් පවුල් තිනවා. ඇයි අපි මේ ඉල්ලගෙන කන්නේ මේ කොරෝනා දෙවන කොරෝනා පළවෙනි රැල්ල ආවයින් පස්සේ ජනතාවට නිදහස දුන්නා පුළුවන් තරමක්. ඒ අනුව මේ ඡන්දවලට හැමතැනම ජනතාව රැස් කරන්න ගත්තා. ඒ අනුව දැන් දෙවන රැල්ල ඇති වෙලා. දැන් මන් දන්නේ මේ ඇත්ත සංඛ්‍යාලේඛන ජනතාව අතරට යනවද නැද්ද කියලා. මම නම් සත්සුදක්සේ මට පැහැදිලි මිනිස්සු කීයක් මැරුණත් මේගොල්ලන්ට මේ තියෙන තුනෙන් දෙකේ අමාරුවට අනිවාර්යෙන් ඊළඟ සැරේ මේ මැතිවරණේ තියයි කියලා තමයි අපිට නම් ඉන්නේ. හැබැයි අපි ඉල්ලස්න ජනතාව වෙනුවෙන් ජනතාව මේ ජනතාව ගැන හිතලා කරුණා කරලා මේ මැතිවරණේ කල් දාන්න. මොකද මේගොල්ලෝ මැතිවරණේ කල් දාන්න කැමති නැහැ. තව මාසයක් දෙකක් යනකොට ජනතාවට කන්න බොන්න බැරි තත්ත්වයකට ලංකාව මූණ දෙනවා. ඒක මේගොල්ලෝ දන්නවා. මේගොල්ලන්ට තුනෙන් දෙක අනිවාර්යෙන් තුනෙන් දෙක ගන්න අමාරුයි මේගොල්ලන්ට තියෙන්නේ. ඉතින් ඒ සඳහා කනගාටුවට කාරණාව ඉතින් අපි හිටපු පක්ෂේක්ෂා ජාතික පක්ෂ උදවියත් මේ ඩීල් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් සියලු දෙනාම මේ තුනෙන් දෙක වෙනුවෙන් මේ වෙලාවේ මහන්සි වුණා තනතුරු තානාන්තර වෙනුවෙන්. ඉතින් මං ඉල්ලා සිටින්නේ ජනතාව වුණත් ඇත්තට මම දැක්ක එක්තරා හොඳ පෝස්ට් එකක් මේ මාස්ක් උද්දාගෙන මීටරේ පරතරය තියලා මෙච්චර රිස්ක් එකක් අරගෙන ඡන්දේ දාන්න යන්න ඇත්තටම ජනතාවට පිස්සුද කියලා. Breaking Dr. Okay.